බැසිල් ඇමතුමා කියනවා ඔය සාකච්ඡාවමත් කියලා තියෙනවා ඊයේ රමේෂ් පතිරණ කැබිනට් ප්‍රකාශකවරයාත් කියලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා පටන් ගත්තයි කියලා. ඔහු කියනවා සියලුම ණය හිමියන් සමග සහ ජාත්‍යන්තර මූල අරමුදල සමගත් මේ සාකච්ඡා පටන් ගත්තා කියලා. බැසිල් ඇමතිවරයාත් කියනවා. කැබිනට් ප්‍රකාශකවරයාත් කියනවා. හැබැයි ඊයේ නැවතත් මහ බැංකුවෙන් කියනවා කිසිම විදියකට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරන්නෙත් නැහැ. ජාත්‍යන්තර මූල අරමුදල සමග කතා කරන්නෙත් නැහැ. මේ කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. ඒත් එක්කම කියනවා හවාලා උණ්ඩියල් ක්‍රමයේ සම්පූර්ණම නීති විරෝධී ඒ විදියට මුදල් ගේන කට්ටියට අපරාධ නීති යටතේ නඩු දානවා ඒ ගිණුම් වල තියෙන මුදල් ඔක්කොම රාජසන්තක කරනවා කියලා. හරි. එතකොට මෙතන මහා අවුල් ජාලයක් නිර්මාණය වෙලා තියෙනවා. හරි. ආණ්ඩුව කරන්නේ මොකද්ද කියලා ආණ්ඩුවේම පාර්ශව දන්නේ නැහැ. මහා බැංකුව මොකද්ද කරන්නේ කියලා මුදල් අමාත්‍යාංශය දන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශය මොකද්ද කරන්නේ කියනක ජනාධිපතිවරයා දන්නේ නැහැ. එතකොට මෙහෙම රටක් ඉස්සරහට අරගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා මං හිතන්නේ රටේ මේ පිළිබඳව තීරණ ගන්න කණ්ඩායම එක කාමරයක වාඩිලා කතා කරොත් හොඳයි. එක මතයක් ඉදිරිපත් කරොත් හොඳයි. එහෙම නැත්නම් වෙන්නේ වෙළඳ පොලේ තියෙන මේ විශ්වාසය ලංකාව පිළිබඳව තවත් කඩාගෙන වැටෙනවා. තවත් කඩාගෙන වැටෙන්න වැටෙන්න අපේ අර්බුදය තවදුරටත් පැටලිලි සහගත වෙනවා. හෙට වෙන්නේ මොකද්ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. දැන් අද කියනවා unsolicited bid එකකින් සයිප්‍රස් කම්පැනි එකට මේ බොරතෙල් මං හිතන්නේ මෙට්‍රික් ටොන් 450,000ක්ද කොහෙන්ද ගන්න අනුමැතිය ලබා දුන්නලු. එහෙම කරන්න බෑ. unsolicited bid වලින් තෙල් ගන්න හැකියාවක් නැහැ. මේකට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා, ප්‍රසම්පාදන ක්‍රමවේදයක්. ප්‍රසම්පාදන ක්‍රමවේදයට දැම්මහම කිසි කෙනෙක් මෙවට ටෙන්ඩර් ඉදිරිපත් කරන්නේ නැහැ. ඇයි ඉදිරිපත් කරන්නේ නැත්තේ? ආණ්ඩුවට ගෙවන්න ඩොලර් නැති බව වුන් දන්න නිසා. ඒතර එහෙම තත්වයක දැන් තෙල් ගන්න එක පැත්තකින් බැසිල් ඇමතිවරයා කියනවා පිටකොටුවේ උණ්ඩියල් මුදලාල්ලාගෙන් සල්ලි අරගෙන ගත්ත කතාවක්. අනිත් පැත්තෙන් කැබිනට් එකෙන් අනුමැතිය දීලා තියෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා පුද්ගලික මිත්‍රත්ව මත සයිප්‍රසයෙන් සහ නොයෙකුත් තැන්වලින් තෙල් ගන්න සූදානම් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේක රටක්නේ. මේක යම්කිසි ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් තියෙනවානේ මේ රටේ. එක එක්කෙනාට ඕන විදියට නීතිය මොනවා වුණත් නීතියට පයින් ගහලා Tamanට ඕන ඕන විදියට මේ රට පාලනය කරන්න බෑනේ.